සමන්තා චක්කවාලේ සූුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සද්ග මොක්කදං දම්මස් සවන කාලු අයංබදම්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයංබදම්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය පේවා. සුපින්වත්නි ඔබ සියලු දෙනාම මේ මුොහොතේ. තාම ශ්‍රද්ධාවන් ධර්මශ්‍රවනය කරන්නටයි බනහන්නටයි බලාපොරොත්තු වන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ මුලමැදාගේ ඉතාම පිරිසුදු ධර්මයක් එකට අපි කියනවා මුලත් කල්්‍යානයි මජ්ජේ කල්්‍යාන මැදත් කල්්‍යානයි පරිියෝසානී කල්්‍යානන් කියල් බුදුහාමුදුරෝ පළවෙනි රහත් හැටනම අමතලා මතක් කලා ඔබට මතක ඇති මහනිනි එක මඟක දෙනමක්වත් යන්න එපා. හම්බවෙන හැමෝටම් මුලමැදාග පිරිසුදු ධර්මය කියන්න. එතොටේ හම්බවෙන අයට මේ පිරිසුදු ධරමය කියන්න. හම්බෙන හම්බෙන අයට කියන්න දරමිය එකනෙ උනන්තිකිෙන මුලත් කල්ල්‍යාන වෙච්ච මැදත් මජ්ජයේ කල්්‍යයානම් පරයෝසානය කල්්‍යයා නම් අගත් කල්්‍යාන වෙච්ච ධදමිය. ලෝකාව ලෝකානු කම්පාවිං, හිතායි දෙවන උත්සාහන දෙව මිනිිසුන්ට අනුකම්පාව පිණිස මහනෙන මේ ධර්මී කියාගෙන යන්න කියලා පළවෙනි රහත් හැට නම මතලා බදුහාමුදුරුව යම් ප්‍රකාශයක් කළා එකතින මුලකල්්‍යාන මුල කියන සීලයට මජ්්‍යයේ කල්්‍යානංකිවේ සමාධීයට පරිියෝසානී කල්්‍යානංකිේ ප්‍රඥාවට එතකට එහෙම නම් මුල්ලමැදාග පිරිසුදු ධර්මී කියල කියන්නේ සීල සමාධි ප්‍රඥාවට මේ බඳු සේතකො දැක මුල්ල මැදාග පිරිසුදු ධර්මය කියන්නක වවාම කෙනෙක් වැර දිවිදියට ග්‍රහණය කරගන්න පුළුව මුලයි ැදා යගගේ පිරිසුතු කම පිවල්ට කියලා තියෙන එහෙ එකක් කන්නත් පුලුවඒ මදහසක් නෙමයි බුදුරජාණන්ේ මතු කරන්නේ උනාන්සේ කියන්නේ පින්වත් මහනිනි මේ මුල්ල මැදාග පිරිසුදු ධර්මිය ලෝකව ලෝක සත්ත්‍යයාට අනු කම්පාවෙන් පහැදිලි කරන්නකවෙම සීල සමාධිප නච්ඥාව මත ශක්තිම ීමට එබඳු ඒ ඒ ආකාරෙන් ධර්මය මතු කරන්න කියලා උනහන්සේ මතක් කරේ මොකද බුදුරජාණන් වහන්සේ ලෝකේ ප්‍රඥාවන්තය කියලා කිව්වෙේ කාටද කෙබඳු ශ්‍රාවකයකුටද එක ධර්මය තියෙනවා යෝ සීලවා පඥ්ඥවා භාවිතත්තෝ සමාහිතෝ ඥානරතෝ සතිමා කියලා සබබස්ස සෝකා විගතා පහිනා කීනා සෝ අන්තිම දේහධාරී ඇතම අන්තිමශරීරයේ දරාගෙන ඉන්න කෙනා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර පුයි තාම ලස්සන ප්‍රකාශයක් තියෙනවා. යෝසීලවා ඔන්න බලන් මුළු බුද්ධ දේශනාවම එක ගාථාවක තියෙන විදිිය. ඒකයි මේ කාල බුද් දේශනා ගොක් අහන්නැතුව. මහරයි රහත් වුණේ සෝවාන් වනේ. ය කරගන්න පුළුවන් අරවංකව මුලමැදාග පිරිසුදු ධර්මක ගාථාවක තිබත් ඇති. ගුඩාක් බන ඕනත් නෑ එක ගාථාවක තිබබන ඇති. යෝ සීලවා පඤ්ඥවා භාවිතත්තු යෝ සීලවා යමෙක් තුළ සිික්‍ෂණය තියනෙනවාද. සීලය තියනොත් සීලේ නිකම්ම පිහිටන්නේ. සීලේ ඇතිවෙන්නේ කුමක් නිසාද. සීලේ ඇතිවෙන්නේ පින්වත්න සීලයේ වැඩෙන්නේ බුද්ධ දේශනාවිතිය න මහනිනි මේ සීලය කියන එක නිකම්ම වැඩෙන් නෑ සීයේ වැඩෙන්න්නේ ඒ පුද්ගලයා තුළ පවතින සතිසම්පජනයේ නිසා කියල් සති සම්පජ එකැ සිහි නුවන කියල් සිහිනුවන තිබ්බොත් තමයි සීලයේ වැඩෙන්න්නේ සිහිනුවන නැත්තං ඒ ඒ මොහොතේ තමාව විමස ගණ්ඩ බෑ එක සීලය කිය අපි මෙතන ගැඹුරුවෙන් කතා කරන්න ඉන්ද්‍රිය සංවරයනි ඉන්ද්‍රිය සංවරය දැන් අපි රකිි සිල්ව ගැ ගත්තොත් එහෙම දැන් පන්සිල් අට සිල් ඔයවිදි කතා කරන සීලේ අතර වඩාත් සීලේ අර මූලික බුදු දහම පැහැදිලි කරන ලක්කේවත් සම්පූර්ණුවනි ආජීවා අටමක සීලේ ආජී වට්ටාංගමක සීලේකයන්නේ දැන් සීලේකයන්නේ කයයි වචනයයයි සංවරකම කියන අපි තෝරන්නේ තු පන්සිල් රැකට කයයි පන්සිල් හොඳ තම න දෙකම ආවරණය වෙන්න. කයින් වෙන් අකුසල් හතරත්ය අකුසල්තුනයි වචනයගෙන අකුසල් හතරම ආාවරණය වෙන්න. සාජීවට්ටාංගමක සීලේතියෙනවා සම්ප්පලාපාාවේර මනී සික්කාපදන් සමාධයාමි පිසුනාවාචාාවේරමනී මිච්චාජීවාවේර මනීක කිය කයයි වචනට ඇදල් අංගුක්කම සම්පූර්ණන ආජී ව්ටාංගමක සීලය. හැබැයි ආජීවට්ටාංගමක සීලයකින් උනත්. නිවන්මාර්ගයට ප්‍රබල උදව්වක් ගන්න බැරි නිසා හුදව්වක් නැතුවාම නිමේ අනුක්‍රහයක් තියෙනවා හැබැයි බුදුදහම තුළ විමුක්තිගාමී ශ්‍රාවකයකුට ප්‍රධාන වසයෙන් ඉන්ද්‍රිය සංවරය අවශ්‍ය නිසා ඉන්ද්‍රිය සංවරසීලේ වඩා හොඳයි. ට හරිගෙනෙකුට දවසක් විතර ඉන්ද්‍රී සංවරශීල අධිෂ්ඨාන කරග ඉන්න පුළුවන් ගැන ඉද්‍රීංවරසීලික නැහැ අණනනාසේ දිවකය මනස්ස තුළින් අත්දකින ලෝකයේ කෙරෙහි රාගේ හදාගන්නත් නැතුව පටිගේ හදාගන්නත්නැතු ඇස තුළ යම් ප්‍රවේශමක් හදාගන්න එක නිකම් උපදිනෑ එක උපදින්නේ සති සම්පජඥයක් එෙක්ක මේක තියෙනවා බුදුරජාන් වහන්සේ මතක් කරනවා ඉන්ද්‍රිය සංවරය පිරිහිලා ගයොත් ඒ මහනිනි ආහාර සහිතවම වෙන දෙයක් ආහාර රහිතව සිද්ධ වෙන දෙයක් නෙමෙයි එක ආහාර සහිතවයි වෙන්නේ මොකක් දාහාරය අසතා අසම්පජඥඥාන්තිස වචන සති සම්පජයී නැතිකම් එහෙනම් ඔක්කොටෝම වඩා වටි න සිහිනුවන තියාගන්නක සිහිනුවන සතිය කියලක සිහිිය සම්පජඥක නුවන සිහිනුවන ඒ ඒ තැන සිහිනුවන යොදාගන්නවා සිහිනුවන යොදාගණ්ඩ සිහ යොදාගණඩ නුවන කුත්තියෙන්ලුව. සති සම්පජන්නේය කියන්නේ එක නුවනක් නැත්ත මමුකුත් බැයන කරන්න නුවන තිබ්බොත් තමයි මේ වෙලාව තුළ අත්දැකම් එක් අපට එකතු වෙන්න පුළුවන් බෙන්නේ නුවන නැති වුණු තෙමොකක්වත් කරගන්න බෑ සති සම්පජන්නේයේ එතොට ඒ සති සම්පජයේැන සිහිනුවන යම් ශ්‍රාවකයෙක් පවත්ව ගත් තොත් ඒ ශ්‍රිහිනුවන පවත්ව ගත්ත ශ්‍රාවකයාට තමයි සීලයට අනුග්‍රහය හම්බෙන්න්නේ සතිසම්පජන්යේ වැඩෙන කොටේ සතිසම්පජ්ඥයටත් ආහාරයක් තියෙන එකට තමයි යෝනිසෝ මනසිකාරය කියල කියා අස්සථ සම්පජඥාති අසථ සම්පජඥා කියල බුදුරජන්ස මතක් කරන සහාරං වදාමි නුවන ආහාරං කිය ආහාර සහිතයි ආහාර රහිත නෑ කියල් මොකක් දාහාරය සතිසම්පජඥී පිරිහනානං ඒ එකට ආරය තමයි යෝනිසෝ මනසිකාරෝ තිස වචනීය නුවනින් විමසීම නැතිකම ුවනින් මනසිකාරය කරගන්ඩ ඒ මොහොතේ ැරිවුණොත් එහෙම ඒ මනසිකාරය පවත්ව ගණඩ ැරිවෙච්ච තැනක සති සම්පජනයේ පිරිහිලා යනඒ පිරිහෙන්ඩ පිරිහඩ යාග සීලේ කැලැල්වෙන. පන්සිල් ගැන නිමමේ කියන්නේ අටසිල් ගැන මේ කියන්නේ අ නිවනට උදව්වෙන මොකක් කඩරිසීලයක් තිෙනොන ඒක කැලැල්වෙන්න පුළුවන් මොකද සීලෙක උදව්ව නැව එකන මුල කල්්‍යාන නැතුව මෙැදකල්්‍යාන වෙන්න මේ දශාවල තියෙන්නේ යෝසීලවා ප්ඥවා භාවිතත්තු එක ගාථාවක නිවන තියනවා බලන්න යෝ සීලවා යම් කෙනෙක් සිල් තියෙනව නම් ප්ඥවා භාවිතත්තුෝ ඒවගේම පින්වත්න ප්‍රඥ්ඥාව තියෙනවාවන පවා ප්‍ර්ඥාව කියන විනිවිධයන ප්‍රඥාවත්තින යොමි ගාතා පාඩන් කරගෙන ඒක දැනුම ගැනම මේ කියන්නේ යිස්කෝලෝල බෝඩ්ඩ ලත් හලති න ප්ඥා නරාණන් රතනන් කියලා එක ධර්මී තියෙනෙක් ඒක මේ ළමයින්ගේ ස්කෝල ඉස්කෝල්ල්ල මේ නිලමුද්‍රාවිත් හින් ඩෝනකන්නෙවි. ප්‍රඥාව මැණිකක් කියලා. රත්නයක් කියලා. ප්‍රඥාව රාත්නයක් වෙනි නිවණට මිසක් මේ හිදිනෙදාමේ, මබෝග ජීත ක අතරනකෙුටන මෙ මේ වචන ඇති වැදිවිදිීන මස්ල්ලගන ති ත ප්‍රඥාවසාහ නුවනක ප්‍රඥාවතර දෙැපැත් තත්තියෙනවා බුදුහාමුදුරුව එක තැනක දේශනා කරන මහනෙනි ආරය ප්‍රඥාව ප්‍රතිවේද කරගන්නඩ බැරිවිවෙච් නිසා යොබයි මයි සංසාරයන්න කෙල එනම් ආරිය ප්‍රඥාවට අමතරුව අමු තවම කරි ප්‍රඥාවකු තියෙන් ඩෝඩ උනාහන්සෙන ආරිය ප්‍රඥාවය. ප්‍රඥ්ඥා ආරය වූ ප්‍රඥාව ප්‍රති අනුබෝධ අපටිවේද අවබෝධ කරගන්නඩ බැරිවෙච් නිසා ප්‍රතිවේද කරගන්නඩ බැරිවෙච්ච නිසා ඒවන් ිදන් දීගමත්දාානන් සදාවිසන් සංසරිතන් මන්තේව තුම්මාකංච ඒව ිදන් දීගමත්ධාන දීර්ග සංසාරයේ සංසරිතන් සැරිසැරවා සැරිසරාගෙන ආවා කෞුද මමං චේව තුමා කංච් බයි මමයි අපි දෙදෙනම් ඇයි එහෙම කරේ ඇයිහෙම වනේ අරියස් භික්කවේ පඥායි ආර්ය ප්‍රඥාව ප්‍රතිවේද කරගන්නඩ බැරිවෙච්ච එකයි. එ ආියෝ ආරය ප්‍ර්ඥාව කියල එකත් තියෙනවන තව නි පැත්තිෙන් තවත් ප්‍රඥාව කියලා වෙනත් තින මොකද ආරය ප්‍රඥාව කියන්. ආරය ප්‍රඥාව කියන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ නුවනට. ආරය ප්‍ර්ඥාව කියන පටිච්ච සමුපාදය පිළබඳ නුවනට. සතුරාරයේ සතතිය පිළිබඳ නුවනට ඔන්න නඕකට තමයි ආියූ ප්‍රඥාවකයන් එතුුට කෙනෙක් හන්න ප ලේ තුවන් ර් ටාන් ර්ග න නෙද සතර ස පට නවුව නද දැන් අප නිතර නිර බණවලදිකින තර සති පට්ානග නහ දා ගන්න කියල කියන එතුට සප බොද්ජන් ගැන නුවනඕන නෙද දෙ ම න සතර සතර සතිපට්ඨානයයි බුදුරජාණන්සේ වදාලා ආරිය සත්‍යය හතරයි චතුරාර්ි සත්‍යයි බුද්ධ දේශනාවම බලනොකොට තේරෙනවා පටිච්ච සමුූපාදයයි පිළිබඳ නුවනට තමයි ආරයියෝ ප්‍රඥාව කළකෙන එතතුට ඊළඟට කෙනෙක් කහරන්න පුළුවන් එතු සති පට්ඨානයට මොකොද වන්. බුද්ජන්ංග ධර්මෝලට මොකොදවිින් ඒවා ඕ නැද නෑ ඔක්කොම චතුරාර්ි සතතිය තියෙනවා කොයද තියන් ඇ දුක්ක නිරෝධගාමිනි පටිපදාාරී සත්තතිය කළ තින් දුක නිරුද්ධ කිරම් ප්‍රතිිපදාමොකද. ඒ ඒක ඔොක්කො මෝකට දාන්න පුළු දෙැනිකනනි අර සති බෝධි පක්ෂ වල චතුරාන් සතති ධර්මණ නැති 70ත්ස් තිස්සත්ක් බෝධිපක්ෂක ධර්මකයන ොත් සතර සති පට්ානය සතර සම්යප්‍රධාන වීරයාටයි සතර එරදිපාද හතරයි දොලහයි ඊට පස්සේ පංච බල්ල පංචේන්ද්‍රය එතන දහයයි දොළහයි දහයයි විසි දෙකයි ඊට පස්සේ විසි දෙක හක් එකතුවෙන සප් බොජ්ජංග එතකොට පින්නත් නිවිසි නමයයි ආරිියෂ්ටාංගික මාර්ග අටයි යතුට තිස් සතයි ඔකකි නෑනි චතුරාරි සතතිය කියෙන ඇයි ඔයටක ඔක්කොම චතුරාරි සතතිය ඇතුළ තියෙනවා. චතුරා සතතිය අන්තිම සත්‍යය තියෙන දුක නිරුද්ධකිරීම ප්‍රතිපදාව නම් වාර්ය සත්‍යය කියනෙකට ඔයටක ඔක්කෝම අහිති නිසා බුදුරජාණන් වහන්සේ කාමුතුුවෙන් පැහැදලි කරලා පෙන්නලා දෙන්නේ නැහැ උනාන්ේ අමමුතුෙන්ඒ විස්තර කරන්න ගිහි නත්න හේතුව තමයි එක හරියට කැලෙඉන්න ලොකුම සතාතමයි හස්තියා කියලාගැන. ඇතගේ අඩියට ඕන සතිග්්‍ය අඩියත් දාන්න පුළුව. අන්න ඒ වගේ චතුරාරිි සත්ත්‍යයට ඔයා අපිතා කරන ප්‍රතිපාදනාව මහා විදර්ශනක සප්තිවි සුද්ධියක කියගේ ර්යෂ්ටක් ර්ගකයි ඊට පස්සේ අපි කියන අට අරසවි පස්සනාවකයි සපතාන ඔය ඔක්කොම ඕකෙ දාන්න පුළුවන් ඉනිසා චතුරාරි සතතියයි, පටිච්ච සමුපාදයයි පිබඳ නුවනට තමයි කියන්නේ මොක ආරිය ප්‍රච්ඥාව කිය අන්න ඔය ටික තිබ්බොත් ඔට දැමුගද අපි ගොඩා කියේව කටපාඩන් කරගන්න අපිට වෙලාවක් කලාවක් නෑඒවට අවස්ථාවක් අපට හදාගණ්ඩත් තමාරුයි ඒ නිසා මේ අපි මොකද වඩු දැක ගොඩාටාඩන් කරගන්න අප වෙලාවක් නෑද සමහර මේ දේශනනාහන්න පුළන් අය වුරුධායයට මතක හිටින්නෙත් නෑ විදේශනා දුරුවල වවා අඉති මත හිටින්නේෙත් ගොඩක් අයිව කට පාඩන් කර ඉනිික හරිර සාධරන බදු හමදුරන්ගේ කාලයේ බොහෝම අයිසට ගියායි පවා ඔබෝධය කර ගිය දැන් අතිමශ්‍රාවක සුබද්‍ර ය බුදු හහාදුර ළගට න බුදු හාමුදුර ත්තක බුදු හර මුණ ගැහින් ෝන ෙන අනන්දර එප ැ කිය නවා ුදුහර න ස බදර ටි ල ු නු ර නුසේ ය බුද හදුර න් ල් හනමට ප්‍රශ් තියන බහන්සි පිරිනිුවම් පාන්ඩයන කියලාරංචි ටලක පශ්ික්තින හන්සට පුලුවන්ද මට කියල දෙන්න තර බුදුහරු හනමකද තියෙන ප්‍රශ්නය හමමාගම ගන්න තැක යන ෙර ුදුරජානස ව දාල මේගේ ප්‍රශ්නක උත්රදන හසේන විතරවවෙන්නේ ර හසකම මේ හත්තරින්ද ඒතරලදාන ඔය පශ්නය පාහිතන්නිකකෝ ඒ මෙහෙම හිතන්නිකෝ. යම් සාාසනයක ආරිහෂ්ඨාංකික මාර්ගයේ තිබ්බුත් ඒ සාාසනය දුක නිමාකරගණඩ පුළුව. ආර්ට එක නිවාරගණඩන්න පුලුවන්දුක මේ බුද්ධ සාසන බන්ධු ආර්ය ෂ්ඨාගික මාර්ගයක් තියෙනවා ඒ නිසා මේ බුද්ධ සාාසනය තුළ දුක නිමාකරගණ්ඩ පුළුව අන්න හහිම හිතන්න කිෝ එච්චර තියායාට තේරුණා මේ ධර්මේ ආයිනකටගීමම් භාවනා කළ යා වුරුදු අසු අටක් විතර වෙච්ච මනුස්සේ ය කවදාවත් ධර්මයක් කහලත් නෑ ංකේ ධර්මීදුණු ක බදු හාමුදුරු පිරුණුම් පාන්් කල මාර්ග පද ලැබව මහනුුණ යා තමන්තිම ශ්‍රාවකයා බුද්ධ සාසලය ඉතු රට තේරෙනවා මේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයකුට ගොඩාක් වැල්වට හර ඕන්නෑ අපි ඔ හටපාන කරගන්නනි බල දෙ බලන එකම ගාථාවක නිවන සැඟවී තියෙන ආකාරය එක හරිම පුදුම සහගතයි පුදුම සගතයි. එතටට ඉතාම පැහැදිලි ආරය වූ ප්‍රඥඥාව කියන ප්‍රඥ්ඥාවී ස්වභාවේ ප්‍රඥාවන් දතයුතු ධර්මයන් ප්‍රඥාවන්ම දැනගන්නක තයි දම්ම ජයේ බොජ්ජන්ගේ කියලත් කියා තිම ව දවුණුවෙන්කුටට අපි නොහිතුවාට මූලිකිගාන බෝන්ග ධර්ම සති පට් නි දුණ කරන්න න කියෙ ඒවා වැඩ නොමේදක ගතාවක එක තමයි මේ කියන්නේ. යෝසීලවා ප්ඥවා භාවිතත්වෝ සමාහිතෝ ඥානරතෝ සතිම භාවිතත්වෝ භාවිතයකුත් තියෙනවන ප්‍ර්ඥාවත්ත බල එක වාක්‍යයක් තුළ තියෙනවා යෝසීලවා පඥ්ඥවා භාවිතත්වෝ ීලයක් තියෙනවායි කැන මුලත් කල්යානයි ඉටස ප්ඥ නුවින් දැනගණ්ඩුවනේ දන්නවා තවම වඩල නැහැ බැයි දිස්තල දැනගණ්ඩි පාය අපි එකට කියන්නේ සුතමයේ ප්‍ර්ඥාව කියලන. හොඳට ධර්මය හණඩුවන්. දියුණු කරන ගමනුත් හණ්ඩෝන් එතකොට පිළිවෙත්වල අඩු පහඩු තියෙනොන ෙවත් හදාගන්න පුළුවන්. සමාහි ඊට පස්සෙ කියනවාම යෝසීලව පන්ඥව භාවිතත්ව භාවිතය තියෙන් ඩෝන අන්න ඕකද ලංකාව මිනිසුන්ට නෑ භාවිතය නෑ පටිච්ච සමුපාදය පිළිබඳ නුවන තියෙන් ෝන නමුත එක භාවිතා කරන්න කෝමද භාවිතා කරන්නේ ඒඒ ජීවිතය තුළ හේතු පල සහිතව විමසීම කුසලතාවේ තියෙන් ඕන. එතකොට තමයි ඇස ඉදිරියට එන රූපයට මුලාවීමක් අත්දකින්ට ලැබෙන් නැත්ති ඉදිරි බ්දේට මුලාවීමක් දකිින්ද ලැබි නැති ඇයි භාවිත තියෙනවා භාවිතත්තු. භාවිතේ තියෙනවා නන් දන්නවා මේ ඇස ඉදිරියට ආපු රූපය මට පෙනුණේ මේ පෙනීමනිසා මම තන්හාාවක් මානයක් දිට්ටියයක් හදාගන්න එක තේරුමක් නෑ මේ ඇස ඉදිරියට ආපු රූපය මට පේනවා මම තමයි රූපය දකින්නේ මේ රූපය මට අයිති කියලා හිතුවට පිතට නාම රූප පරම්පරාව ඇතිවීමක් නැතිවීමක් තියෙන්න්නේ ක කෙනකුට එතන පුල මිකඳදවල ඇතිවීමක් ඇැතිවීමක් තියෙනෙ එක්කු ධාතු කොටස්වල ඇතිවීමක් නැතිවීමත් තියෙන්න්නේ. අට්ාරස ධාතු කියලතියන්නේ ධාතු පරියායිම් බලන්න පුළුවන්. එක්කු මෙතනම කෙනෙක් කියන පු මේ ඇසත් පැත්තකට වෙලා ති බොතුන් රූපයත් අනි පැත්තට වෙලාති බොතුන් ක්ක ්ාය තව ල්ලකට වෙලා මේ තුන තුම් පැත්තක තිබනම් රූප පෙනෙන මට්ට මෙන්නෙත් නෑ මට රූපේ දක්කම් රාග උපදදිට විදිියකුත මේ ඔම ේතු පල සහිතව ඇති වනාය කියනර පටිච්ච සමුපන්නව දකින්නඩ පුළුවන්වෙෙන් න ආයතන හය ආයතන හය ඇස කණනාසේ දිවකාය මනස්ස ඒ ආයතන හය පටිච්ච සමුපන්නව ඒ මොහොතේ දකිනකට කියන භාවිතත්වෝ කියලා භාවිතය කිය ඒ භාවිතේ තියෙන ඉතා ඉහලාවදයක් තමයි භාවනාමය ඥානේ ති මේ විදියට කල්පනා කරනලම මදී භාවනාමයක් දැකීමක් විදේ පටිච්ච සමුපාදී ලක්ක කරගන භාවනා කරනකොට හිත විසංකාරගත ස්වභාවෙන් මේක තමන්ටම බලාගණ්ඩ පුළුවන් තමන්ඩ පුළුවන් බලන්න දැන් පටිච්ච සමුපාදී ලක්ක කරගන භාවනා කරනවානං එැතින් භාවනකරන්න කලින් හොදරිගනගණන්නඩුවඕන පඥවාව යෝ සීලවා පඥ භාවිතත්තු කකිල් ප්‍ර්ඥාව නතු භාවනා කරන්න ගයාටපස යා මොක්වත් කරන්න නි ඇස්තික පානන්න පුළුවන්. නමුත් භාවිතයේ පැත්තිේ මහාහලොකු දෙයක් කැර කරගන්න හම්බේ නෑ. එ සශල හොදරට ප්‍රඥාවහදාගන ේ ප්‍රඥාව හදාගන්න කිලි මාසගනම් පොත් බලන්නදෙකු නෑ. හොද හොඳට පිච්ච සම්පාතිගනගන්න. ඒ ක්ෂයයක්ක්ෂණය ගානි ක්‍රියාත්මක වෙන විදීගෙන ගන්නට ඒටිකයිගැගෙන හොදට මේ චතුරන්ට සතතිය ගෙන දැගට එක තමයි බුදුරුන්ගේ ේත පා නාාිය සත්තිය ඔටික දැනගත් මැති ඉතින් ගතාහමතුවෙන් අලුතතිෙන් කාට පාඩන් කරන්නඩ න්න පරි පාඩන් කරගන යිත ලොකුවට කරන්න වෙලාහකුත් ෑ දෙැ අපි සරල් ලොක ඔය දෙ ගැනහොත්තට නුවනහදාගන්න නුවනහදාගෙන භාවිතත්තු. භාවිතා කරන්. භාවිතා කරන පැතිකීපයකින් කරන්නුන් කොමද. එදිනිදා අත්දැකීම්මලද භාවිතා කරනවා පටිච්ච සමුපන්නව නේදමියය ම දකින ේවල් අහන දේවල් දැන දේවල් හිතෙන දවල් ඔොක්කෝම වෙනි පටිච්ච සමුපන්නව නේද කියලා දකිනවා. අනිත්තක තමයි චින්තාමේ ඥානයක් වසේනුත් බලනවා. ඇතුළේ ක්‍රියාත්මක වීමත් සංසාරික විපදමින් මැරමින් නාාවත් මෙන්නට මේ විදී පටිච්ච සමුපන්න ක්‍රියාවලයක්ක් තුළ නද කියලත් දකිනවා අනි පැත්තෙන් භාවනාමේ ඥානයක් විදියට හොඳට සමාහිත හිතකින් මේක දකිින් ලෝ ඒකයි මෙතන කියන්නේ යෝ සීලවා පන්ඥවා භාවිතත්වෝ භාවිතය අත්තියාගන්නවා ඉළඟට කියන සමාහිතෝ ඥානරතෝ සතිීම සමාහිතෝ සමාහිත කියන්නේම කද සමාධියත් තියාගන්නු සමාිය. සමාධිය පැති දෙකක් තියනවා ඒක සමත වසයනුත් විපස්සන වසයු. සමත වසයනුත් හොදයට වඩල තියාග වඩනෝ. ඔය බුද්ධානුස්සතිය දම්මානුස්සති මරණ සති ආසුභය ඔය වගේ භාවනා කරනවා. තින් භාවනා කරක ොෝ මරිරල් පලවෙනි දිහානවත් උපදවාගන්න බාලන මුපදු නෑ කියලා කලබල වෙන්ඩුව නෑ හමට උපද නෙත්න මු ත එක කරගන්න උත්සාකරන ති කාලය ඩාගෙනයනකොට තේරෙනවාම ලින් වගේ හිත විසිරෙන්න්නෑ කියලා ි කාලෙ වඩ එතකොට මටම දැන ොම හිත ාන්න පුලුවන් කියලා දැන්ං හිත වෙන වගේ විරේ නතිකොට තේරෙනවා කලින් තිබට වගේ මගේ වඩා මගේ හිත දැන් වෙනස් මගේ හිත දැන් වැඩනවා මගේ හිත දැන් එකගේයි හිත මගේ විසිරේ නෑ නේද කියලා තමන්ටම දැන ඉඩ පටන් ගන්නවා ො තමන්ගේම හිතන් මෙබඳු යතාර්තයක් දැක ත්ොත්. කතාව තමන්ගේම හිතෙන් දැකගණඩ පුලුවන් වුණුත් තමන්ගේ හිත විසිරෙන්නේ නෑ මේ හිත ම මේ භාවනාව කරගෙනයක් දැන් අර කලින් වගේ මගේ හිත දුවන ගති අඩු නේද වේගෙන් වේගෙන් එහටම ට මගේ හිත දවට දැම් මගේ හිත දුවන්නේ නෑ නීද කියෙන තමට තරේ නොටිකක් කරගෙනයනකට කලින් විසිරරිච්චහිත සිතුවිලි සමාර්ට විනාඩියට ලක්ස ගානක් සිතුවිලි පාර ඇතිවල ඇතිවෙලලා යන තම්ප්‍රදහයක්කතුත ඇතුළුට ලක්සගඒ සිතු වලිවෙල ඇතිවෙන වේගේ බොහම අඩුවන බවක් තේරෙනවා හරි ඒ ඒයි දැවනනාන්තරබලෙම භාවනා කරගන ඉන්න ගොට තේරෙනවා මට යි කැලෑවල සම්මනාම් සැෑමත්වයි හම්බුනාම කියලතියෙනවා දැන් ආයශමතුනි අපට මේ නගරී දුෂකරයි යි කිය එට කියනවා දැන් අපේ සිතුවිලි වල වේගේට පරිසර හරියන්නේ. එච්චරට අපේ සිතුවිලි වේගේ හරි අඩුයි කියනවා. ඉති අන්නේම මේ කාලය භාාවනකරයනකොටඔ සිතුවිලි වල ඇතිබෙන ඇැතිවෙන වේගේ අඩුුවවා. සිතුවිලි ගලනික හරීම අඩුයිඒ භාබනාව කරකොට හොදටමතරෙනවා මේ හිතට සිතුලි ගලන්නේීම අඩුවෙන්න්නේද කියලා. ඔන්න ඒ සිතුවිලි ගලනික අඩු කරලා අඩු කරලා බොහොම සමාහිත බව එක සමයි සමාහිත කියලා කියන්න. සමාදිය එක්කම අරමුණක් ඔස්සේ හිත පවත්ව ගන්න උත්සාහ කරනු. ඇති ඒක තමයි ඔ අනුස්සති භාවලින් එක විට දව්ව ගන්නන්නේ මෛත්‍රී වඩලා යවදිරි දෝකර කියලා ඉති නිනට පත්වෙන්ට අමාරුයි. සමාහිතෝ කියන කස්ේ දෙ පැත් තක්තින විපස්සනා කරඩත් ඕන විපස්සනා කරන්නඩුවන්. ැිහිතම හොදට භාවනා කරගන ඉඳලා හොදට හිත එකඟ වනාට පස්සේ. ඟුණු ඒ සිත තුල ක්‍රාත්මක වෙන විදිය බලාගෙනන්නවා. ඒක අපි කියැන චිත්තානු පස්සනාව. හොඳද හිත කොහෙන්ර සි පටාන කොහ රි පොටක්ල්ලගන පොඩ්ඩක් වඩාග නිස්හට ති මිහායායනු පසනාව වඩල ේදනානු පසන වන හෙමක්කුත් නෑ. මොකකරරිදුව අපි කියල දෙන භාාවනසාහ ත්‍රිපිටකේ තියෙන භාවනා ක්‍රමයනවායි කොදාාතු මනසි කාර හරි මොකක් රිරමක් නෑම නිශ්චිතයක් න. එම වඩගෙනකට හොඳට හිතේ එකඟගේ වෙනවා ආරමුණ තුළම හිතේකග වෙනවා ඉති. දැන් අපි ගනාපාන සති වඩනො කිළි ආනාපාන සති වඩාගෙනයනකොට හුස්ම රැල්ල විතරක් පේනවා දැ වෙන දවගේ අර සිතුවිලි එක එක පැතිවලින් ගලන්න හිත දුවන්නෙත් නෑ හිත බොහොම එක ගයි දැන්. එකඟ වුණු සිතක් පවතිනෝ ඉතින් එබන්දුු එකඟ වුණු සිතක් පවතින වෙලාවකට අපට පුළුවන් දැන් හිත එක ගයි එකඟ වෙච්ච හිතක් පවතිනවා ට හිත දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න ගොට තේරෙනවා මොකක්ද තේරෙන් හොදට හිත සමාහිත හිත දුවන්නේ එතුට සමාහිත බව දැනගන්න හි සමාහිත සමාහිතන්වා චිත්තන් සමාහිතන් චිත්තන් ති පජානාති. සමාහිත සිතක් නේද උපන්නි කල හිත දිහා බලාගෙනන්න බලාගනින්නකොට තේරනවා මේ හිතත් ඇතිවෙලා නැතිවෙල යනවා කියල. හිද පැත්කින් ඇතිවවෙලා ැතිවලෙන ඕලාරකෝ බැලුවට පස්ස භාවනාව නැගිට්හම කහොමත් ත ඇතිවෙල නැතිවලනවා. ැ සමාධිය කියන එක භාවනාව තුළ ඉන්නකන්තියනවා භාවන්නගිට්ටම අර කලින් සමාධයන අත්මක දැස්සැරගෙන සුපුරද්දු ජීවිතන යන්න වියයනකොට පියනකොට කැම්බිම කනකොට කලින් වගේම සිතුවිලි ගලනවා. එතෝට ස්සිතුවිලි ගලනකොට අර සමාධිය දැන්කොහෙදතියන්නේ. ඒ සමාධිය නිරුද්ධ වෙලාගේ. ඉතිරිවෙලා අනිමේ නැත්තටම නැතිවෙලාගේ ඇතිවෙලන තුරන්න විදියට සමාධිය වනත් දැමි උපන් හිතේ හිත දිහා බලාගෙනන්න කොට තේරෙනවා මේ ඇති වෙච්ච හිතත් ඇතිවෙලා නැතිවෙල යනවා නේද. කවදද නැතිල භාවනාවන්න ගිට්ටම නෑන. භාවනවෙන්න ගිට්ටාම හිත නෑන. ඔන්න එතනත් දකිනවා චිත්මකදද සමුදේ දම්මානු පස්සවා චිත් අස්මි රති. සමුදයක් දකිනෝ. ය දම්මාන පස්සේවා චිත් අස්මි මේකත් ඇති වෙලා නැතිවවෙලයනවා කියලා දකින. ඇැ දක් වැඩන්න ට ප ස න මුදේවයි දම්මානු පසේ ව චත්ත ි ර ල ද නන එක්ම හිතක් තුළ ඇති වෙලලා නැතිවිලයන විදි දකිනවා ආනාපාන සතිදෙන් වඩා වඩන හිටි හුස්ම ගන්නක අයිති රූපයට හුස්ම ගන්නිකයිති සාතර මහදාතුට ආශවාසයේ සත්‍ර මහදාතුවක් ප්‍රාශවාසයේ සතර මහදාාතුව ඒ දිහා බලාගනඉන්න හිතා යිති නාමයට ක දැම්ම මං ආනාපන සති වඩනවා කියමි හුස්ම දිහා බලාගෙනන්නකොට නාමරූප පරම්පරාවක් නේද ඇතිවෙලා නැතිවෙල යන්නේ. නාමරූප පරම්පරාවට වඩා වෙන මොකක්වත් ඇති වෙලා ඇතිවෙලා යන්නේ නෑ. නාමරූප පරම්පරාවක හටගන නිරුද්දධවීමක් තමයි සිද්ධ වෙන්නේ කියෙල බලනකොට හට සමු දෙයක් පේනව එකම හිතක් තුළපේ නවා එකම හිතක් තුළ කියන දැංහර ඉස්සල්ල බැලුවේ දැන් භාවනාව නැගිට්ට හාම දැන්මක නෑ කියලානි. භාවනා කරග නකට හිත සමාධීඇතිය නොත් භාව නගිට්ටම සමාධනය කියෙන ඒක දැක්කටිති විපස්සනාවට ප්‍රවාණවත්තුවෙන්න. එකම මොහොතක් තුළ එකම ක්‍රියාවලයක් තුළ සමුදේ වී වැයිවිනාකාරය දකින්නවුන එක ආශවාස ප්‍රාශ්වාසය තුළ හුස්මක දුරින් නාමරූප පරම්පරාව කෙත්තනම මෙ එතනම සිදිි සිදී යනවා නේද කියල දකිනවා. අනිච්චානු පස්සීවරදි මේ ආන ඇති වෙලා නැතිවෙලා යන දෙයක් නං මේ විදියට බලාගලන්න කොට ඒ හිතත් ඇතිවෙලා නැතිවෙලා නවා නම් දැ මේ වෙලාව ආශ්වාස කරනවා කියලා ගත්ත හිත ප්‍රාශ්වාස කරනකොට නිරුද්දයි ඉට පස්සේ ප්‍රශ්වාස කරනවා කියලා හිතක් ඇතිවනා නම් ආ ඊලට ආශ්වාස කරනවා කියනකොට හිතත් නිරුද්ද. ය ප්‍රශ්වාස කරනවා කියලා ඒහිතෙන් හිතනකොට ආශවාස කරන කියලපු හිත නිරුද්ද මේ විතියට බලාගෙන යනකොට මේ නාමරූප පරම්පරාවක හටගෙන හටගන නිවිනිවී නිරුද්ධවෙවී යන ලෝකේක නේද ඉන්න කෙල්ලත ඕක භාවනා කරනකොට හොඳට පේන්නේ බනැහු අට මදි ඒකන මෙතන කියන ප්ඥවා පඥාවිතනක් මදි භාවිතත්තු, භාවිතයක් තියෙන්්ඩෝ නිවනට ට සමමාහිතව ඒ මදි සමමාහිතවෙන් භාවිතය තුළම සමාදී තිය නොන කියන් එහ නම් මේ භාවිත කියයන් ඇරදැන් ආනාපාන සත් මේ පටිච්ච සමුපාද භාවිතා කරන්න පුළුවන්නි ගෙදර ඉද ඒකන් ගෙද ප්‍රශ්නවලටත් පවිච්ච කරන්න පුළුවන් කොහොමද ප්‍රශ්නයයක් ඇති වනාමති මේ ප්‍රශ්නි උත්තරදක්වන්නන්නේ ප්‍රතිචාර දක්වන්නේ මේ ප්‍රශ්නමක හතුව ඇකල හතුහො ප හතු හො හොයගින් හේතුවලල්ට විකල්ප හොයනවා ඉතින් ඒකත් පටිච්ච සමුපාදයම තමයි. ඇ මෙතන භාවිතත්වෝ කියෙනන එක හොඳයි ගිහි ජවිතටත් භාවිතා කලොත්ම යා ශෂණික පේයාට කෙනෙ බැන්න බැන්න ගවම් ප්‍රතිචාර දක්වා නෑය බැනපුගම ලෝකයේ අනි පැතර බණට පුරුදුුව නෑය ඇයිද බැන්න කියලා හොයනෝ මොකක්ද හේතුව හේතුව අපේ නැතන් යා සංසාරකෝ දහත් බලන කවත් සංසාර හරි මනෝහරි මගේ පැටල වෙල්ක් ඇති මේ ජීවිත නැත් අන්න ඒවිදියට මේ භාවිතා කරනකට පෙනන නමුත් භවිත නම ීට පස භාවිතාවත් හොඳයි. ඉර්ස්කන සමාහිතෝ සමාදිීලඟපදයක වන යෝ සීලවා ප්ඥවා, භාවිතත් වෝ සමාහිතෝ ඥානරතව සතීමමා කෙල දෙවනි වචන ව සමා හය කතාාව සමාධීන් දැක්ක නැත්තන් කවදාවත් නිවට පත්වෙෙන්නේ. තුට සමාධීෙන් දකිනුකරට සමතානුග්ගහිත කියන භාවය හදාගන්න සමාධියෙන් සමතයෙන් ව දව්වත් හදාගන්නවා. ති සමතයෙන් උදව් හදාගත් මදි විපස්සනාව පැත්තෙනම් බලන්න ඕන විපස්සනාවතම අපි දංුවයි කිය කියේ හිටී ඉතිං ආශවාස ප්‍රශ්වාසය නම් මකිර ඕන භාවනාව කොයිවිදිර බලන්න පුළුව. ආශවාස ප්‍රාශ්වාසය තුළ එතනම එතනම නාමරූප ධර්මයන් හටගන නිරුද්ධවෙවී යනෝ ආශ්වාස කරනවා කියන හිත ප්‍රාශ්වාස කරනකොට නිරුද්දයි. ප්‍රාශ්වාස කරනවා කියලා හිතපු හිත ආය ආශ්වාසක කනවාකිෙනකො නිරුද්ධ මේ විදිීට බලදමින් නාමධර්මවල පරම් නාමධර්ම පෙලක ඇතිබීමක් වැක දිගට පවති නෑ. එකදිගට පවති නෑ. පටක නිරදන හටක නිරුද්දන ඕක හොට තමන්ගෙම හිතෙන් පේනෝ. පේනකොට පින්මත්නි එතකොට යාට පුළුවන් විනිවිධයන වැටහීමකින් එක තේරුන්ගන්න. තේරු ගන්න කොට නාමරූප පරම්පරාවක් ඇතිවී නැතිවියන සමාහිතෝ කියනෙ කස්සේ එයා තුළ තියෙන්ට ඕන අනිච්චානු පස්සී විහරති යන්න එහනම් නාමරූප ධර්ම ටිකක් මේ ආනාපාන සතිය මම වඩනවා මමනම්භාවනා කරන කෙනෙක් එක කිය මට භාවනා වැඩෙනවා කිය කිය හිටියට මෙතන නාමරූප ධර්මයන්ගේ ඇති වෙලා නැතිවෙලයාමක්ටම් තියන්නේෙ මේ හිත අනිත්‍යයි නේද ඇතිවෙච්ච තැනව නැතිවෙන ඕ අනිච්චානු පස්සී විහරති අනිත්‍යයි නේද. අනිච්චානු පස්සී විහරති විරාගානු පස්සී විරති හෙ නම් මේ නාමරූප පරම්පරාවකට නොවැලිය යුතුයි නේද. හැම අත්දැකීමක් තුළම සිද්ධ වෙන්නේ නාමරූප ධර්මයන්ගේ නොසිදී පැවැත්මක් නම්. හැම වෙලාවකම හැම වෙලාම ඉති එතකොට මේ බණටික දිහා වුනත් ඔබට උපේක්ෂාවෙන් තමයි බලඩ වෙන්නේ. ඇයි බණටි කහගනින්න කොටත් නාමරූප පරම්පරාවක ඇතිවීමක්ට එතක එතන තමයි පිනවත් පින දාිනන්දන්නේ නොවී අඇතහරෙන්. මල ලෝකයේම දැම්ම සියල්ල තුළ යතාාර්ථයේ පේනකොට මේ බුදුරජාණන් වහන්සේ අල්ලගෙන බන අල්ලගන මකුත් කරන්න බෑ ඒකන නිවන පවා අතාරන්නේ අමා අමා නිවනට හිත පත්වෙනකොට නිවන දේහිතින් අතහැරදාවා කියන්න කියන්නේ නිවන අතරනත හිත නිවනට පත්තෙ නෑැකිල අපේ දේශනාවල්ම අපි කියල තිෙෙනවානි නිවන අභිනන්ධනය කළොත්තයාග හිත කවදා අන්තිමවෙලා නිවන අත්හරදාානුකගේ ඉතින් එතකොට මේ බණටි බැන පවා උපේක්ෂාවක්උපදදි. දර ධර්ම ලකට කියනවා ලෝකයට ධර්මදානය දෙෙනවා නව මේ බණටිකහන වෙලාවෙත් නාමරූප පරම්පරාවක ඇැතිවීමක් නැතිවීමක් නන්තියෙන් ඉතින් කෝ බණ කියපු කෙනෙක්. කෝ බනහපු මම ති නනාමරූප රියිය බල ක් ඔක බලික තමයි කියැ ක බලනකොට තමයි නමරූප පරිච්චේද ඥානය උපද. මේ මුළු විශ්ව ධාතුූ තුළ සිද්ධ වෙන සෑම සංසිද්ධයක්ම මම අත්දකිනකොට නාමරූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් විනාාවෙන මොකක්වත් සිද්ධ වෙන්නේ නෑනීද කියලා තමන්ගේ මෙහිතෙන් දකිනකොට හැම්මත් තැනමෝක දකින්න පුළුවන්. ඇස කන නාසේ දිවකය මනක ආතන ටමින් ක්‍රියාත්මගෙන මොකක් නිසා පච්චි සම්පාීතනු. නාමරූප පච්චයා සලා යතන අන්න එහෙමන කිව්වේ. නාමරූප ධර්මයන්ගේෑ එකතුවට නීද ආයතන කියල කිව. නාමරූපච්චයා සලායතනක්. ආයතන කිවවේ එහෙමනම් මේ මොහොතේ හැම අදක් පිට අදකම් ගන්න පින්වත්න්නේ ඔය හය පැත්තිෙන් විතර ඇසහර කන රහ නාසේ හරා දිව හර කය හර මනසහර ඔයිට වඩා අපිට අදදැකම් ගඩ බෑනි යිටගින්ටම අදකම් ගන්නේ තුර ඔයටිකනම් මුළු ලෝකම ඔයිටිගන මුල් ලෝකේම ඉතින් ඔතන නාමරූප ධර්මයන්ගේ පරම්පරාවක් විතරයිනි තියන්නේ ඇයි නාමරූප පච්චා සලා එතනන්නේ ආයතන හයමහට ගන්නන්නේ නාමරූප නිසා. ඔය කතාව ලෝකෙ කවුරුවත් අන්නේ බුදු කෙනෙක් මතු කලානා ය ඥානයේ තමයි උපදෝගණ්ඩුවට ය ඥාය උපදිනකොට ලකගෙන ඇල්මක් හටගන්නන්නේ ඒ අ එතක නාම රූප ධරමත් ඇති වෙලා නැතිවෙල යනවා කියලා දකිනකොට අ භාවනා කරර හිටපු මනුස්්‍යයම ඒ භාවනා කරන වෙලාවේ තමා තුල ද නාමරූප පරම්පරාවක් ඇති වෙලා නැතිවෙලා යනවා කියලා දකිනකොට අනිච්චානු පස්සී විහරති නිත්‍යය වසයෙන්මයි පේ ඇති ඇතිවිවෙච්ච තැම නාම රූපදධර්මණ නතිවලනො අනිච්චානු පස්සී විහරති ඒ හිතා අනිත්ති වසයෙන්දකින විරාගානු පසිවති මේ මට හමාදිය වැඩෙනවා අනේ මටනදැම් පලවිනි දිාන උපදිනව කියල බොරුවට අල්ලගෙනන්නේ මට ඉපදිච්ච පලවිනි දිහානයකුත් නෑ බලාගනෙනයදී ඇයි ගම රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවක්තිදේ. විනිදියාන පන මට හොඳට භාවනාව වැඩනවා හඳුරණි හොට සමාධී උපදිනවකොට මොන්න සමාධිය අද උපදින ඒකත් බලානය්දී මේක මේක් සමාධිය උපදදිනවාකිවට ඒ හිතත් ඇත්ති වෙලා නැත්තිවෙලයන එකක් නේදකෙල් නොවැල්මක් හටගන්න ඒකට කැනම අද විරාගානු පස්සී විහරති විරාගේ උපදිනකොටන් ය දකින නිරෝධානු පසිති නාමරූප ධර්මයන් නිරන්තරයෙන් නිරුද්ධව වයන නාමරූප ධර්මයන් නිර්රාව සේෂවාසෙන් නිරුද්ධ කරනිකම ඉස්්‍රේෂ්ට්. නැවත නෝපදින මට්ටමටහටගන්න ඇැත්තන් හොදයි කියලා නිරෝදේම දකිනවා මේවා නිවිනිවී යන ධර්මයන් නේද. ඇස සම්බන්ධ නාම රූපය එකතුව වෙනවා නිරුද්ධ වෙන. ඉට පස කන සම්බන්ධ නාමරූප එකතු වෙනවා නිරුද්ධ වෙන මේ නිරුද්ධී යන ස්භාවට අයිති දේවල්ටින්න්නේද මේ ලෝකෙම පරිහරණකර කරන්න කියලා නිරෝදේම දකිනවා එහෙම දකිනකොට පටිනිස් සගානු පස්සී විහරති. න්න හතර කර්මිකක්ද අනිච්චානු පස්සී විහරති, විරාගානු පසීවිහරති, නිරෝධානු පසසිවෙරත, පටිනිසගානු පසීවරත පටිනිසක්ගේ කියලකන්නේ සම්පූර්ණය මෙවා අත හැරදානු. නාම්රූප ධර්මයන්ගේ ඇතිවීමක් නැතිවීමක් කිය නේ අදහස නිසාම එයා මොන හිතක්කු පන්නත් සමාධයක්කු පන්නත් මොනහිතක්කු පන්නත් ඒේ කිසිම හිතක් පිළිබඳ ඇඟෑලුම්කම් නෑ. අත හැරදා ති අතහැරලා දැම්මට පස්සේ එතන සමාහිත භාය තුලින් ඔන්න ඒ දෙවිදිියයට තමයි දකින්නේ සමත වයන දියුණු කරනවා නාමරූප ධර්මයන් ැතිවීමක් නැතිවීමක් වසයෙන් දකිමින් යා විපස්සනා කරනවා. නි්ානු පස්සේ වසෙන් විරානු පස්සේ වසය නිරෝධානු පසය වසෙන් පිනි සක්ගාු පස්සවසිෙන් විදර්ශනා කරනවා. එතකොට සමාහිතෝ ඥානරතෝ සතමා සමාධයට පැමිණෙනවද දිහානයට දිහානේ වැඩරවද ඥානරතෝ සමාහිතෝ ඥාන රතෝ කියලකැ ඥාන රතව කැන දිහානයට දිහානයක් අවශ්‍යයි. හැබැයි දිහානය වුණන තල්ලගෙන හිටියොත් කවදාවත් නිවනට හිත පත්තින්නේෑ. මොකද දිහානය තුළ පවතින දේවල්වලට මෙයාග හිත යටට වෙන්න පුළුව. දැඟඋදාහරණයක් විදියට පලවෙනි දිහානය තුළ විතක්ක විචාර ප්‍රීති සුකඒ අක්ගරතා සහිත කාමයන්ගෙන්වෙෙන් වෙල ක්ු සසල් ධරමයන්ගෙන් වෙන් වෙච් හිතක් උප දිනකො ඒ හිත බැඳන්න පුුව මේ හිතේ හැටිය හෙමනිි අර අක්ුසල් ධර්මයන්ග වෙග වෙලා ලෝකයේ කාමරාග අස්වාදයට වඩාම භාාවනාමය අස්වාදයක් ැටියට විමේ ඒ හිතේ සමා ඒ හිතේ විතක් විා ප්‍රීතිය ප්‍රීති හමහට ගත්තර පස හටිතෙන්ටපුලම් අපපු මේ එකකන ොඳමදී මේ බන්ධු ප්‍රීතියක්ක් ද කර පුලුවන කොච්චරහොදයිදමක ප්‍රීතියගේ ඇ ග හිතේ නේතිමනි ප්‍රීතිය ්‍රීති හිතන ඇති ද හි ම ්‍රීති ද ල ොචර හො ද ්‍රතියට ැඳදි න්න ුව එතුටඒ සමාධයක් උපදුනාට පස්සේ පළවෙනි දිහාන නිපන්නුත්ේ ධහානයක් අනිත්‍යව සදකිින්ඩු දිහානය අත හැරියනත්තන් කබදාවත් හිත නිවන පත් කරගන්න බ. ඒත් දිහානේ උපන්න්නට පස්සේ එතනත් පින්වත් අනිච්චානු පස්සේ විහරති විරාගානු පස්ස විහරති නිරෝධන පස්ස වෙරති පටිනිස ගාන පස හරති කෙල් තරකාරකින් දිහාානයක්ත් බලනකොට ඉදිහානීම විදර්ශනා කරගන්න පුළු. විදර්සන මේ විදර්ශනාව නැත්තං. විදර්ශනාව කියන්නේ හැම දෙයක්ම අනිත්‍යයි නොවැලිය යුතුයි නිරුද්ධ වී යන ස්ොභාවටයි අයිති පටිනිස්ක් ගානු පසේ එනිසාත් හර දැමී යුතුයි අන්න ඕකට විදර්සනාව කිය. ඒ විදිර කියෙන සප්තා අනු පසන කියලා ියෝක පැහැදිි කරලා තියනවා. අනිත්‍යය දුක් අනාත්ම කියලා ත්‍රිලක්ෂණ යානුකූලෝ පැහැදිලි කරලා තියෙනවා. සමාධියක් විදියට පැහැදිලි කරනකොට දැ මෙතන සමාහිතෝ කියලකිවනේද. සමාධිය කියනෙක දෙපැත්තක් තියෙනවා සමාධිය කියන එක එක පැත්තකින් දිහානේ දියුණු කරගන්නවා සමත වසයෙන් විපස්සනවසයෙන් සමාධිය මොකක්ද. මේ විපස්සනාව ලෝකෙ කිසිම ආගමක කිසිම මතවාදයක නැතිදයක්. පන කිය මොකක්ද පින්වත් විපස්සනාව තුළතියන සමාධිය තුනක්තියනවා මක්ද අනිමිත්ත සමාධය අපනි හිත සමාධිය සුඥත සමාධිය කියල් ඔන්න ඔඒ සමාධි තුන උපදවනක ම විපස්සනාව ඕක ෝකෙ කොහේවතාආගම කනෑ. අනිමිත්ත සමාදිය නිමිතිහුුවෙන් නැති විදියට ඒ අනිමිත් අනිත්‍ය වසයෙන් බලනකොට නිමිත්තක් හිටින්නේ. අනිත්්‍ය වසෙන් බලන්නකු බලනකොට හිතට නිමිති වැටහෙන්නේ අනිත්‍යයයිගේ බලනකට රාගේ වැටහෙන් ෙත් නෑ දශේ වැටහෙෙන් ත්න හිට ඇයි අනිත්‍යයින ඊට පස් අනිමිත්ත සමාධයේ අප නිහිත සමාදිය ලෝක ප්‍රමිතියක් පේෙන් නත්නෑ ලෝක වටිනාකම් පේන්නේ ඇයි අනිත්‍යය නම් දුකයි කියල දෙක්කා වටිනාකමක් පෙන පින්වන්නේ නිත්‍යයි සුකයි කිය හිතකට නද ටිනාකම් රැඳ ෙන් හිත තු ්‍යයි සකයි කිය ල අපි හිතන අප හිතා ඉන්න ිචරල් හිතුව එෙමනි ඒ හිතනකට බලනකු ලෝක කියක් දෙවල්ලු වටි නාකම්පේනවාවද කියත්ද දෙවල් නඩත්තු කණ්ඩ වෙනවාද කියයක්ක් දෙවල් තමන්ගේ වසගේ තියා ගණ්ඩ වෙනවාද ඇයි නිත්‍යය සුක භාවේ නිසා දැම් මෙතන අපනේ හිත සමාධිය අනිමිත්ත සමාධයත් වරනකොට යාගේ හිත පහිටවා සුංඥත සමාධියය තුළ සු්‍යත සමාධ කියන සුඥතයික නම කක්ද සූ්‍යය කියන සූ්‍යය කියන හිස් කියලම නෙමේ හිස් කියනක සූන්‍යය විදිර ගණඩබෑ හිස්වෙන්ඩි මෙිහෙමයි ආත්මයක් වෝ ආත්මයට අයිති දෙයක් නෑ කියන අදහස්ස ශූ්‍යයයි කියන් මොකද ශූුණ්‍යයි කියන්නේ ආත්මයක් වෝ ආත්මයට අයිති දෙයක් නෑ කියන එකයි නැතු හිස් කියනක නෙවී ශූුණනය කනකට ප ලුවට හිස් කියනක තමයි එක කිසි වර දක්නෑ මකද සාමාන මනි ුභවිතා කරන හිස් කියලන හොඳ ධර්මී දියුණු කරන කෙනෙක් පවා ූ්‍යයනක බා හිස් කියන අදහස්තමයි ඉන්නේ දැන් හොය ශුුණ්‍යයි කියන එක පිළිබඳ තෝරද්දිත්ම සම්පූර්ණයම සමහර තැංවලදී තෝරලා තියෙන්න්නේෙත් හිස් කියියන අදහසම තමයි. හිස් කියියෙන් අදහස. යතු එහෙ හිස්කේ අදහසන මෙමත නිතුර මකදම මේ ශුුණ්‍ය සුඥ්‍යතාන පසනාව කියනන්නේ ආත්මයක් වෝ ආත්මීයට අයිති දෙයක් වසයෙන් ගණ්ඩ බෑ. එකන මම වසයෙන් හෝ මගේ වසයෙන් හෝ ගණ්ඩ මොකක්වත් සාරයක් නෑ ඒකයි හිස්වෙන්නේ. නැත්තන් හිස්නෑ මම මගේ මගේ ආත්මය කියෙලා ඇල්ලුවාට මම මගේ මගේ ආත්මය කියෙලා ගණ්ඩ දෙයක් නෑ එහම අර්තයෙන් ග්ඩ බෑයි නිසා ඒ අර්තයෙන් හිස්. ඒ අර්ථය තියෙනවා කියලා හිතාගෙන අන්න ඒකයි සුං්ඥත සමාධියකයන්. එක හොත්තටම පේනවා මොකක්ද මේකේ ගණ්ඩ තියෙන සාරය. අනිත්‍යවෙල යනවනම් දුකයි නම් කොහෙද ආත්මය සාරයක් පවතින්නේ කියලා පේනවා. ඔන්න ඕක තමයි බුදු දහමේ තියන සමාධි මට්ටන් තුන්නු. අපනීත සමාධිය? අනිමිත් සමාධිය සුං්ඥත සමාදී ඕක අනිච්චානු පස්සනාව දුක්කානු පසනාව අනත්තානු පසනාව වඩනකොට යයි සමාධී උපදී අනිච්චානු පස්සනාව වඩද්දී පින්වත්න එයා එයා ගේහිත තුළ අනිමිත්ත සමාධිය පිහිටනවා ඒවගේ දුකයි කියලා දකිනකොට දුක්කාානු පස්සනාව වඩනකොට අප නෙහිත සමාධී උපදනෝ ඊට පස්සේ ය දෙක උපන්නත් සු්ඥතානු පස්සනාව වඩනකොට සුඥතසාමාධිය තුළ පිහිටියනත්තන් සවානුනත් ශ්‍රහත්ල් බෑ ය දුකයි කියලා දකින්නට මෝනෑ අනිත්‍ය වසයෙන් දැක්කහමදැන් ඔබට තැනක තේරෙයි මේක වඩාගෙන යනකොට අනිත්‍යයි දුකයි යනාත්මයි කියනෙක නමේ හිතින් ගොඩා කලාවට වැටහෙන්නේ. දුකයි කියනෙක වැටහෙන අඩු ඇත්තටම අනි්‍යානු පසන දුකාානු පසන අනත්තාානු පසන කියලාව නෙමේ වැටෙන්නේ අනිත්‍යය නිසා මම මගේ ආත්මීකළ ගණ්ඩ බෑ කියල වැටෙන්නේ. වඩානයනකුට හෙම වැටහිෙන්නේ. බොහම සුළු පිරිසක් මට මුණ ගැහිලතියෙනො දුකක් දුක නිසා මම මගේ ආත්මයකළ ගණඩ නෑ කියලා වැට හිච්චයි නමු ගොඩත් දෙනෙකටඒ වැටහිෙනවා අඩුයි අනිත්‍යය නම් ඒක කොහෙද මම මගේ මගේ ආත්මයකළ ගණ්ඩ සාරයක් තියෙන්නේ කියන එකයි හුඟක් වැටහෙන්නේ එක එඒ වැටහිම් ප්‍රමාණවා. ොකද අනිත්‍යය වසයෙන් දැක්කල් දුකාසයෙන් දැක්කත් අනාත්මය වැදගත්ම දේ තමයි ආත්මසාරයෙන් ගණ්ඩ දෙයක් නෑ මේ මුළල විශ්්‍රධාතෝ තුළ පවතින කිසිම දෙයක් අජ්‍යත්ත බහිද්ධ ලෝකයේ කිසිීම දෙයක් මම මගේ මගේ ආත්මය කියන ආත්මය සාරෙන් ගණ්ඩ නෑකනක දැක්කෙන ඇත්තම් පිනට ස්වානතරහත් වබ ඒම් අනත්තාානු පසන ගැන සුංඥත සමාධිය දියුණු කරන්න මෝන් රහත් ෙන්ඉදන ති මේ සමාධියය කියනකොට ඒ දෙැත්ඇයි සමත වස්සිෙන් ඔ පලවෙනි දිහානයවත් පශසන වසිංව න අනිමිත්ත සමාධී අපනීත සමාධී සුංඥත සමාධය කියන සමාධිය දියුණු කරගන්න ඕන සමාහිතෝ ඥාන රතව දිහානයත් උපදෝ ගන්නන සතීමමා හොත්තට සතීමමා සතීමමා කියනම කදද සතීමමා කියල කියන්නේසිීහතියාගන්න මොනවොමතද සීහතියාගන්න කායානු පස්සනාවමත වේදනානු පස්සනාවමත චිත්තාානු පසනව දම්මා ඔන්නඔයි සතර සතිපට්ටාන තමයි සම්මා සතිය කියන්නේ. බලන වික ගාථාවක මේවා පැය ගනන් කියන්න පුළ. මික ගාථාවක නිවන සම්බන්ධ කතාවක්. එකම ගාතාව සංයුක්තනිකායක දේව පපුත්ත සංයුක්තේ තියන ගාාව මඟොයි නික කිවේ ඇතර ම මේ දේශනවට ාතාව මේ මාතෘකා කරන්නන්නේ නමුත්දැන් අපිට මේ කතා කරගෙන මේක බහම සාරගරර්ප කොට්ටාසයක් තිබුණු නිසා අපිටඒක අත හැර දාලාට මේ අද දේශනාවට අදාල මාතෘකාව කතා කරගන්න බැරිවුණා නමුත් පින්වත් මෙහිතාම වැදග සතීමමා සතීමමා කියල කියන්නේ සති පට්ානට. තමා තුළ මොන්න සමාධියක්කෝ මොකක් කඩි උපදිින්ට සතිය තිෙන්ටම ඕන සම්මා සතිය කියලා කියන මොක් සම්මා සතිය කියනෙ සිහිය පිහිටු ආගෙනන්නවා එතකට සම්මා සතියි සම්මා සතියයි සති සම්බ සම්මා සතියයි සති සම්පජඥඥයයි කියන එක දෙකක් මතක ඔොබටමං ඉස්සල්ලම කිව්වා සීලේට අනුග්‍රහය ලැබෙන්නේ සති සම්පජඥයෙන් කියලා ට අනුග්‍රහය ලැබන්නේ සති සම්පජයෙන් කියලා. එතුරට සීදැන් ඉස්සලකෝ යෝ සීලව පඥ්ඥවා භාවිතත්වූ කියන තැන සීලේ තෝරද්දී ම ඔබට කිව්වා ඔබට සීලට අනුග්‍රහය ලැබෙනවානං සීලට අනුග්‍රහය ලැබෙන්නේ වෙන කවරකින්වත් නෙමෙයි සීලට අනුග්‍රහය අනි වාර්රම් සති සම්පජනයෙන් තම සිහිුවන පැවැත්වත් තමයි ලැබෙන්නේ සිහිනුවට රූදව්තයි යෝනිසෝ මනසිකාරි කියෙල කිවමතකද. එතු එහෙන දැංස් එතන සීලේකට උදවකරනවනන් සති සම්පජඥය. මුලින් දහුව ලබාගරන සති සම්පජායේ දැම කදම ස සතිමා කියලා ආයත් කතා කරන්නේ එක. මෙතන සතිීමමා කියලගැන සති පට්ටානයට එහෙමන සති සම්පජයයි සති පට්ටානය ැන කදද දෙකක් දෙකක් දෙක්. සතිසම්පජනයේගැනෙ සිහි නුවන පවත්ව නො හැම වෙලාවක සති සම්පජ සිහි නුවන පවත්ව වනවා යාකැ ධර්මී දියුණු කරන කෙනෙක් නම් සතර රියව තුලවත්සිහහි පවත්වුවන් යනකොට එනකොට යනකොට වාඩි වෙලාඉන්නට නිදාගනන්නකොට හිටගනින්නකොට මීී අවතුල සිය පති හ හැම ලාම කරන්න බෑ සිය පවත්වන කිෙනෙක් නමුත් දැම් භාවනා කරනවානං ඊට කින් අඩුම විනාඩි පහලවක් සක්වන් සිය පවත්වනක වැදග. භාවනා විහල ප්‍රතිඵලයක් ලබාගන්නවනං විනාඩි විසිපහක්තියක් බොහෝම සිහිනුවනින් වැසිගිලි ැසිගිලිරත් කෑම ටිකගත්තාත් හැමලාකම ඒ ඒ තමන්ගේ පැත්තේම සිහිය පවත්වාගෙනන්නේෙ හොඳ ඒ එකට සති සම්පජනය ැන සිහි නුවන පවත්වනවා. එතුට සති පට්ටානය කියනෙමකත් සති පට්ටානිකට සිහ පිහිටුවන. කවරක් පිළිබඳවද. ඉරියව් තුළ සිහ පවත්වනවා කනකට බොනකොට නානකොට අදිනකොට පල මෙව තුලසිහ පව සති සම්පජන්නය සිහි නුවන තියාගන්නවා. නිතුව සී අතියාගන්නවා එකරන ක්‍රියාවලියට තුළ සම්මා සතිකෙනන සතිි පට්ානේ සති පට්ානනිකින් සිහ පිහිටු ආගෙනන කවරක් පිො මේ කය පිළිබඳ තමා තුළ නිරන්තරයෙන් හටගන්න වේදනාව පිළිබඳහටගන වේදනානු පසන තමන්ගේ නිරන්තරයෙන් ඇතිවී නැතිව යන හිත පිළිබඳව චිත්තානු පසන හිතේ උපදින ධර්මයන් පිළිබඳ දම්මානු පසන න්න මේ විදියට සිහිය පවත්වනක තමයි අවබෝධීයටති එක පාර ොකද තමංව විමසීම තමයි නිවන කිය ගැන නිවන හම්බෙන තමංභ විමසීමෙන් තමංභ විමසන්නේ නැතුව කාටවත් නිවන්දකින්න බැහැ තමන්ග විමසන්න ඇැතුව තමං විමසීමෙන් තමයි නිවන්න තමාට මුණ ගැහෙන්නේ. ඇති එකට මූලික පරිසරයේ හදාගන්නඩ ඕන මූලික පරිසර හදාගන්නවා කියල කියෙ මන් විමසන්ට නං බුදුරජාන්ස මතක් කරනවා පින්වත් මහනිනි කතම බහු කාරා බොහෝ උපකාර පිණිස පවතින කාරණතියනවා මොන චත්තාරි චක්කානි හතර ආකාර චක්‍රතියෙනව එකක උපකාරයගන්නන්ුමකද පතිර උප දේශවාසු. පලවිනි එක තමයි සුදුසු ප්‍රදේශයක වසන්ඩුවන්. පාරිසරික සාධක බලපානවා භාවනවද්‍ය වුණු කළ පතිපද එ පතිරූප දේ කියන දමහරට භාවනා කරන්න සුදුසු පරිසරයක් නැත්තන් හිතව බඩන්නේන්නේ ඒදැ ධර්මය දවුණ කරන්න සුදුසු පරිසරයක් නතන් කොහ කොම ධර්මය දියුණු කරන්න දියුණු කරන්න බේ ධර්මය ධර්මයක් දියුණු කරන්න ශ්‍රාවකය අනිී වාරයෙන්ම් පතිරූප දේශවාසයේ තියෙන් අනිවාරම අයට පතිරූප දේශවාසේ තියෙන්ෝන් එතේ පතිරූප දේශවාසය නැතිව වුණුත් සමාර්විට මේ දැන් අප භාවනා කරන එක දිකට හිත වැඩෙන් ඇත්තම් අප පුළුවන්ඒ පොඩ්ඩක් කිරියාව වෙනස් කරලා බලන්න. එතකොට මේ සමාර්ට පාරිසරික සාධක බලපාන්න පුළුවන් දෙම සමාරලාට පුටුව ඇතියාගෙන පැත්තට හිත වැෙන්න්න ඇත පොඩ පුටුව හ මි කර ලන්නු මට ඒක පුච දේවල්ලින් පවා හි වැෙන්න්න ළමුගත්ම හි පාරික සාදක බලපාන පතිරූප දේශවාසෝච. ඒළඟට කියෙන සත්පුරෂ සන්සේ වූ එතකොට සත්පුරෂය ඉන්දෝන පුරුෂය කියලා මෙතන කියන මේ තමට කෑමටිකුවෙල දෙන ්‍රදිි හෝදල ඒවාගේ කෙනෙක් න මේ මෙතනක කියනීමේ ධර්මය මතු කරන කෙන යින්ලෝඩ වරදිනකොට වරදින තැනද න්න මේ විදියට කරලා බලන්න කියලා ධරමී ඔස්සේ තමාව හසුරුවන්ට පුළුවන් සත්පුරුෂයකින් ෝන්න ඒළගේ එක තමයි පෙන් අත්න බුදුරජාණන් වහන්සේ මතාක් කරනවා අත්ත සම්මා පනිදි අත්ත සම්මා පනිදික යනමකත් අත්ත සම්මා පනිදි කියෑනෙ තමා ධරමය තුල පිහිටු ආගෙනින් ෝ <blessed> <begged> ග ධර්මී කියන කන්නාඩිය හරහා ඇැමවෙලාෙන් බලන්ඩුවන් තමන්ගේ පුද්ගලික මතයෙන් බලන්ඩ නරකයි මොකද මේ ධර්මය උපන්නේ බදුරජනසගේ හිත තුළ අත්ත සම්මා පනිදි හැමවෙලාකම තමා තුළ පිහිටවගත්ත ධර්මීතය ධර්මී රහ තමයි බලන්ඩුවන් මේ වගේ තැනක බුදුරජනස කොහොමද අපට වදාලේ මෙතැන හාට හිතව වඩන විදිය කියලා ධර්මය රහා බලන්න තුර අත්තසම්මා පනිදි කියන්නේ ධර්මය තුළ තමා පිහිටව ගන්න අද ගොඩාක් දෙනෙක් කරන්නේ පුද්ගලික සරණ ගිහින් ඒ අයි කියන ක්‍රමයට කරකරඉන්නවා. ධරමය ඔස්සේවිම සීමක් නෑ ඊළඟට තමයි පුබ්බේච කතපු්ඥතා. පෙර පින් ඇති බවත් තේරුන් ගන්නුවට මේ ධර්මය මුණ ගැහුණ පෙර කුසලතාවයකට මයි වෙන දේකට නෙමේ. න තැහැමෝට ධර්මය හිඩිපයි දැන්නේ සහර දේශන මිනිසුන්ද තේරෙන්නේ ඇැයි මේ අපි කියන පවා සමාරයකන තව සරල කරලා කියන්න බැරිද කියලා එවන් සමාරයකන අනි දැන් ඔය උබහන්සලා කියනවා අපිට හොට තේරෙනවා කිය. ඒ උසල ආාවයට සමහර උග උගත්තා ඉන්නවා මඳන්න සමහර ඉජනීරු මහත්තුරු ඉන්නවා ඒයට මේක තේරෙන්නේ කොචරක මනාවත් තියනවා. පුදුම උමනාවත්ය නො මේ කරගන්න තේරෙන ඒතු අ උගත්කමට මේක හරි යන්නේ එක ප්‍රඥාවන්තන්ට ඉහරියන්නේ ඒ ප්‍රඥාව ෝරපුෙනෙකුට මයි ර්මි පාසයක් තින හයාග න්න සමට සන්දය කාල වෙන්න පුුව ජීවිතය සමට බොහම සන්ද්‍යාව ඉන්න කෙනෙක්. නමුතියාගේ ප්‍රඥාව මෝරලා ඒනිසා යායට හිතනවා ධර්මී හොයාගෙන යන්ද මොනවා තිබබන් මේ ධර්මී පිළිසරණ හදාගන්න ඒ ප්‍රඥා එක තේරුන්ගන්න ය පින්කර ක රින් ඩෝන කියල හිමික් නෑ ඒ මෝරලලා න පුබ්‍යේචෂ කතපු ත පෙර පින් ඇති බයි දැ මතු කරගන්න්ඩෝ ඒ මතුවෙලා තින පෙර පියි. පින මත දායාද වී ශක්තිමතු වන ඒවා මූලි පදනමට අයිති දේවා අනේ මට පින මදිද දන්නන්නේ ඔය කතාවට අණ්ඩිපා පින මතු වී ඇත දැන් එ මතුවෙ එච්ච පිනතුළ නූපන් කුසලේ උපද්දවා ගණඩා යිතියෙන එතකොට මේ විදියට යම්ශ්‍රාවකේ කෙටිියොත්ත එහෙම කොමද සීලය හදාගන හැබැයි සල යෝ සීලවා කියනකොට දර්සන සම්පන් සීලයක ට අනු ගත්ත වෙලා දිට්ටින් චානුප ගම්ම සීලවා දස්ස නේන සම්පන් වූ කියලාකි ර්සන සම්පන සීලයක් ගනනි සක්කායිදිටියය දුර ගැනීමම ඉලක්ක කරගනයි සිල් රකින්නේ දිවිය ලෝකයන්ඩ බලාගෙන නෙමේ බ්‍රහ්ම ලෝකයන්න්න බලාන නෙමින් සසාතරාපයන් ගැලවෙනවා කියල හිතාගෙන නෙමේ සංසාර සැප විපාක ැබෙනවා කියල හිතාග නවේ දිට්ටින් චනුප ගම්ම සීලෝ දර්සන සම්පන සීලය දසනඉන්න සම්පනු දර්සන සම්පන සීලයක්තව කෝමද දර්ශන සම්පන්න සීලයක්ඇතියාගන්නේ නිවනම ඉලක්ක කරගන මේ සක්කා අඇදිටියේ දුරු කරගන්න අදහසන්ම සීලේ දුණු කරන එතකොටත් පුදුමාකාර ඉන්ද්‍රී සංවරය ඇතිවෙන සීලේ තුළි. ඇයි ඇසනිසා ය රාගේදේශය අහදාගන්න. මොකද රාගදේ සමෝෂය කරන එක නිවන කියන්නේ. ඉතින් මේ ඉන්ද්‍රිය පරිසංකරගනි රාගදේ සමෝ ඇති නොවන විදියට. සම්පූර්ණයේ නැතරම නැති කරාම නිවනට පත්වනේ යි රාගක්කයෝ දෝසක්කයෝ මහක්කයෝ නි්බානන් තිෙමන තියෙන රාගදේ ෝක්ෂය කිරීමමයි මහන නිව කිය තුර මූලි පදනම හිේ රාගදේ මෝ ඇති වෙන නමුත් අලුතෙන් රපදකලා රා දේශ මහදාගන න්න්නටයි සීලවදවකර. ඒ අහදාගන ට පසේ ප්‍රඥාවෙන් පිච්ච සමුපාදය චතුරා සත්‍යයත් පිළිබඳ සැලක යුතු ආකාරෙන් ප්‍රඥාවක හදාගන නුවනක් දවුණු කරගන භාවිතත්තු ඒ ඔස්සේ හැම වෙලාවකම විමසනව ලෝකේදි. ට මදි දැන් ඉට පසේ තමංම වඩන්න ඕන හිත මොකද නිවණකයන්නේ පුදුමාකාර ගැඹුරු අධ්‍යාත්මික විමුක්තියක් අධ්‍යාත්මික ලක්කයක් ඔස්සේ ලැබෙන එකක්. ඒවිදියට හිත වඩනකොට වඩනක ශ්‍රාවකය තුළ සමාහිත සමාධිය උපදිනවා. ඥානරතු දිහානයත් උපදිනවා සතිීම සතිපට්ානය තුළත්වාසේ කරනවා. එතකොටයා සබ්බත්ත සෝකා විගතා පහීනා. ඒ සෝක හුල් පහව ගිහින් පින්වත්නි කාමාත්‍ර කාමාදී ආශත්‍රවය නැස්තිර අයනවා සබ්බස් සෝකා විගතා පහහින සියලුම සෝක හුල් ැලවිලය න එක ගාතාවක් ම මේ තේරු මේ ගාථ කීපයක් තිෙන යොක්කොම කියන්නත් පෙළව නෙවෙී එතකොට ඒවිදියට මේ විදියට ජීවිතය ගෙව්වොත් මේ ජීවිතය තුළ දීම බුද්ධ දේශනාවේ තියෙනවා එබඳු පුද්ගලයෙක් තුළ එබඳු පුද්ගලයෙක් තුළ සීලයේද ප්‍රඥාවද භාවිතයද සමාධියද දිහානේද සතියද සතිය කියනකොට ති මහා සාගරයක දහම් කොට්ටාසෙක් සති පට්ාන ගෙනමෙනික කියයන්නේ. ඔය ටිකති බො සබබස් සෝකා විගතා පහිනා සියලු සෝක හුල් ගලවා දමා කාමාදී ආශත්‍රවයන් සම්පූරණයම් අයිංවී ගොස්සන් කීනාසෝූ අන්තිම දේහදරි අන්තිම ශරීරයේ ධරන කීනාශ්‍රවයන් වහන්සෙනවක් බවට පත්වෙනවා. ්‍රක්ෂේකර පුත්තමයෙක් බවට පත්නො එකතමයි අන්තිම දේහධර යාගේ අන්තිමශරීරය යා දරාගෙනන්නේ. නැවත උපතක් කරා එයා යාන්නේ නැ. එයාගේ දුක සදාකාලිකවම නිමාවෙනවා. එතර මෙබඳු දේශනාවක උපකාරය, භාවිතයටයි වැදගත්. භාවිතයට මෙබඳු එකම දේශනාවකද උපකාරයේ ගොඩ නඟා ගන්න පුළුවන්. ඔබ හැම දෙනාටම මේ පැයික දේශනාව ජීවිතාවබෝධය පිණිසවේවා කියලපි අදිෂ්ඨාන කරනෝ.